තව දින 50ක් වැනි කාලයක් තමයි මැතිවරණ කටයුතු කරන්නට අපිට අවස්ථාව තියෙන්නේ. මේ අවස්ථාව වෙනකොට සමගි ජන බලවේගයේ විදියට මේ කාර්යයට අපි මුහුණ දීලා තියෙන්නේ කොහොමද සහ අපේ සංවිධානාත්මක භාවය ගැන පිළිබඳව මුලින්ම වචන කීපයක් කියන්නට බලාපොරොත්තු වෙනවා. ඇත්තම කල්පනා කරලා බැලුවොත් ආණ්ඩු බලයේ හිටපු කණ්ඩායම මේ වෙලාවෙන් නොයෙකුත් අර්බුද වලට මුහුණ දෙන අවස්ථාවේදී මල්ලි අයියයි අයියයි මල්ලි මුණුබුරාලයි මුණුබුරාලගේ කණ්ඩායමයි නොයෙකුත් ගරටණියන් වෙනකොට නොයෙකුත් රංගපෑම් වෙනකොට සම්ගි ජන බලවේගයේ විදිහට ඉතාමත්ම හොඳින් සංවිධානාත්මකව වැඩ කටයුත්තක් ආරම්භ කරා. මුතුමාලා දන්නේ නැති මැතිවරණය දවස කියන වෙලාවදී මැතිවරණ කොමසාරිස්තුමා අපි එදත් හිටියේ පක්ෂයේ සියලුම අපේ බලවේගයේ සියලුම කණ්ඩායම් එකතු කරගෙන අපි වැඩමුළුවක් පැවැත්වුවා වෝටර්ස් එජ්ජේදී. ඒ වැඩමුළුව කියන වෙලාවෙ කරනගෙන යන වෙලාවේ තමයි අපේ පක්ෂයක් විතර අපි ඉස්සරහට කොහොමද යන්නේ සංවිධානාත්මක ශක්තිය කොහොමද අපේ අපේක්ෂා සියලු දෙනාම එකට එකතු වෙලා ඒ ගන්නා තීන්දුව කොහොමද ඉස්සරහට අපි කොහොමද දේශපාලන වශයෙන් ඉස්සරහට යන්නේ මේ සියලු දේවල් ගැන අපි තවම හොඳ සාකච්ඡාවක් සහ වැඩමුළුවක් පවත්වන්නට යෙදුණා. හැබැයි ඊට ඉස්සෙල්ලා දවසේ රාත්‍රියේදී රාත්‍රී 11 මාට විතර මේක කැන්සල් කරන්නත් උත්සාහයක් ගත්තා මේ අසාර්ථක ආණ්ඩුව විසින්. සභාපතිවරයෙක් අලුතෙන් පත්වලා හිටියා. ඒ සභාපතිවරයා නියෝගයක් දීලා තිබ්බා මේක තියන්න ඉඩ දෙන්න එපා කියලා. අපි ඒ වෙනකොටත් පොලිස්පතිතුමාට මැතිවරණ කොමසාරිස්තුමාට කියන්න ඕන හැමතැන් වලටම අවසර අරගෙන තමයි මේ වැඩසටහන මීටර එකමාරක දුරක් තියලා 600ක් දාන්න පුළුවන් හෝල් එක 300කට සීමා කළා. මේ සියලු දේවල් ඉතාමත්ම හරි ක්‍රමවේදයට මේ වැඩසටහන කරා. හැබැයි මම හිතනවා අවසානයේ රාත්‍රී 12 මාර වෙනකොට මොකද ඒවට අවශ්‍ය සියලු දේවල් වියහියදන් ඔක්කොම කරලා ගෙවලා තිබුණු නිසා අපි කොහොම හරි අපිට අන්තිමදී අවස්ථාව හම්බුණා. අවස්ථාව හම්බ වෙන්නත් නොයෙකුත් වෙන ක්‍රියාන්විතයන් යෙදෙන්න වුණා. ඒකට අවසර ගන්න. කෙසේ වෙතත් අපි විශාල වශයෙන්ම සතුටු වෙනවා. අද සමගි ජන බලවේගින් දැන් මම දැක්ක එක එක තැන්වල පොඩි මඩ කීපයක් යනවා. මංගල සමරවීර මැතිතුමා ගැන, නිලූකා ඒකනායක මැතිණිය ගැන සාමාන්‍ය මුතුමාල මතක තියාගන්න අප්‍රේල් 25 ඡන්දේ තියෙනවා කියලා ලෑස්ති වෙච්ච ඡන්දයක්. ඉතින් එතකොට මාර්තු 19 වෙනිදා නාම යෝජනා දීපු කණ්ඩායම සමහර එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි තව කීප දෙනෙක් උනත් පෞද්ගලික හේතුන් මත මැතිවරණේ සමන් තමන්ගේ නම තියෙන කට්ටිය කවදාවත් මැතිවරණේ දුවන්නේ නැතුව ඉල්ලන්න කැමති වෙන්නේ නැහැ. අසනීපයක් තියෙනවා නම් පෞද්ගලික හේතු තියෙනවා නම් දේශපාලන වශයෙන් යම් කිසි වෙනස්කමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එතුමන්ලා ඒ වෙලාවේදී ඒගොල්ලන්ගේ පෞද්ගලික හේතුන් මත නොයෙකුත් තීන්දු తీරන ගන්නවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා මේ අපේ ප්‍රධාන අපේක්ෂක දෙන්නෙක්ගෙම දේශපාලනයෙන් මේ වෙලාවේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සම්පූර්ණ පෞද්ගලික හේතු. ඒ ගැන න්‍යාය පත්‍ර අනුව ඇඟිලි ගණන් කර කර මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්න ඕනේ. අපේ බලවේගය තුල නිදහස තියෙන ඕනම කෙනෙක්ට. ඒ කියන්නේ ගැට ගහලා බය කරලා සල්ලි දෙනවා කියලා ඡන්දි ඉල්ලපන් කියලා එහෙම නැත්තම් බෙල්ල කැපිලෑයි කියලා බය වෙන්න ඕනේ නැහැ. නාම යෝජනාවට අත්සන් කරන්න පුළුවන්. ඕන නැත්තම් ඉල්ලන්න නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි සමගි ජන බලවේගයේ සමගිය. ඒක නොතේරෙන මිනිසුන්ට තමයි ඔකට ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි දැන් අපි විශ්වාස කරනවා අපේ මැතිවරණයට තේමාවක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව සූදානම් තරුණ අගමැති කෙනෙක් අගමැති කළ යුතුයි කියන ස්ථාවරය තුල ඉන්නවා. ඒකට හේතුව ඇයි? එක පවුලක් පිටේ මේක දිනනවද නැත්නම් රටේ ජනතාව දිනනවද කියන තේමාව තමයි මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි අපි මේ මැතිවරණයට තෝරගෙන තියෙන්නේ දිනමු කියන සංකල්පය. ඇයි මේ දිනමු කියන කැම්පේන් එක? ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ මේ රට මේ වෙලාවට වෙලාගෙන ඉන්නේ බොරුව. බොරුවෙන් මිනිසුන්ව වෙලාගෙන ජයග්‍රහණය කරපු මැතිවරණයක් තමයි නොවැම්බර් 16 දින මේ පෞගේ මාසායට මේක සම්පූර්ණ අපිට ඇත්ත එළි වෙන්න පටන් ගන්න. ඒ නිසා තමයි අපි කියන්නේ ඇත්ත දිනමු කියන කැම්පේන් එක තමයි අපේ ප්‍රධාන තේමාව දිනමු. මොකද දිනමු කිව්වම මේක ඉතාමත්ම පුළුල් පරාසයක් තියෙන වචනයක්. අපි මේ දිනමු කියන කැම්පේන් එක සඳ දවසේදී අපි මාධ්‍යයට දැනුවත් කරන්න මාධ්‍යයට ලොන්ච් කරන මොකද්ද මේ අපේ කැම්පේන් එක දිනමු කියන්නේ කියලා. දිනමු කීම තුල ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ මේ මාස 6ට මේ රටේ මොනතරම් බොරු කිව්වද? මොනතරම් බොරු කිව්වද කියලා ඔබතුමාම කල්පනා කරලා බලන්න. මේ රටේ මේ වෙනකොට ඉස්සෙල්ලාම කිව්ව බොරුව තමයි සැමන් බොරුවක් කිව්වා, පරිප්පු බොරුවක් කිව්වා, හාල් බොරුවක් කිව්වා, 5000 බොරුවක් කිව්වා, ලීසින් බොරුවක් කිව්වා. ඔක්කොම අමු අමුවේ බොරු බවට පත් වුණා. ඒ නිසා ඇත්ත දිනන්න ඕනේ නැද්ද කියලා අපි ජනතාවගෙන් අහනවා. ඇත්ත කියන එක එලවලා ගිහිල්ලා අල්ලලා දිනන්න ඕන එකක් මිනිස්සු විසින්. ඒක දිනමු කියලා අපි කියන්නේ මිනිසු දිනන්නට ඕනේ.
මේ වෙලාවක පවුලක් පමණක් ජයග්‍රහණය කිරීමක් කරන බව අපිට පැහැදිලිව පේනවා මේ මැතිවරණයේදී වුණත් ඒක පැහැදිලිව අපිට පේන්න තියෙයි කියලා අපි විශ්වාස කරනවා එක පවුලක් පරම්පරාවක් නැවතතාවක් අර තිබ්බ නිඳිත දේශපාලනේ අයියා මල්ලි මල්ලි අයියා අයියා පුතා අයියාගේ බාප්පගේ පුතා අක්කාගේ පුතා නැන්දාගේ පුතා ඔක්කොම ගෙනලා තමන්ගේ එක පවුලක් ගෙනලා රට කරන්න එන මේක බොරුව දිනවනවද එහෙම නැත්නම් ඇත්ත දිනවනවද කියන එක ජනතාවට බාර කරනවා සබි ලොකු විශ්වාසයක් තියෙනවා ඔය සිරිකොත ගැන නම් අපි එච්චර කලබල වෙන්නේ නැහැ සිරිකොත කියන්නේ ඇත්ත වශයෙන්ම හුදෙක්ම බිල්ඩින් එකක් පමණයි එතන ජනමතයක් නැහැ අපි මොනවද ජයග්‍රහණය කරේ මේ මාස 6ට උතුමාලා මතක් තියාගන්න එක දෙයක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න පුළුවන් බලවේගයක් හදන්න පුළුවන් ජයග්‍රහණයක් අපි ලැබුවා ඒකට බහුතරයක්ම මන්ත්‍රීවරු ටික 80කට වැඩි පිරිසක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ බලවේගයට එකතු වුණා දැන් බිල්ඩිමක් තිබ්බ පළියට ලාංජනයක් තිබ්බ පළියට ඒක පක්ෂයක් එහෙම නැත්නම් පරණම පක්ෂය කියලා ලොකු වෙන්නේ එහෙම්ම කෞතුකාගාරයක් බවට පත් කරන්න පුළුවන් ඒ කෞතුකාගාරය කරන්න යන ගමනට තමයි අපි විරුද්ධව පෙළ ගැසිලා කොන්ද කෙලින් තියන් තීරණයක් ගත්තේ අපි හරි UMP කාර්යෝ නිසා නිසා අපි තව තවත් ඒකාධිපතියෙක්ට පක්ෂය ඇතුළෙත් යට වෙනවද එහෙම නැත්නම් රට ඇතුළෙත් ඒකාධිපතියෙක්ට යට වෙනවද ඒකාධිපති පවුලකට යට වෙනවද නැහැ අපි සාමාන්‍ය මිනිස්සු හැටියට එක එක ස්තරයන් වලින් සමාජයේ ආපු මිනිස්සු හැටියට අපි සූදානම් වෙනවා ඇත්ත කියලා මිනිසුන්ට ඇත්ත දිනවන්න පාරට බහින්න ඉතින් සබ ඔබතුමාලා දකින්නේදී මේ පහුගිය දවස්වල වෙච්ච සිදුවීම් එක මම හිතනවා අපි දිනපු තව දේවල් තියෙනවා අප්‍රේල් 25 ඉස්සෙල්ලාම ඡන්දේ තියන්නේ කියලා අපි දිනපු දේවල් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ බලවේගයට ගේන එක අපි දිනපු දේවල් තමයි සිරිකොත පාළු මන්දිරයක් බවට නිකම් මිනිසුන්ගේ ඒකාධිපතියෙක්ව කොන් කිරීම අප්‍රේල් 25 වෙනිදා අප්‍රේල් 25 වෙනිදා හොඳට මතක තියාගන්න ඡන්දේ තිබ්බනම් අද මේ රටේ මහා විශාල ප්‍රශ්නයක් වෙනවා අපි ඒක කොහොමරි පහු කරලා අගෝස්තු මාසෙ නැගන් හදන් දුන්නා අඩුම ගානේ මිනිසුන්ට යම් කිසි සහනයක් තියෙනවා පොඩ්ඩක් හරි උස්ම ගන්න ඉඩ තිබුණා අගෝස්තු තාම ඉක්මන් වැඩි හැබැයි මේ ආණ්ඩුවට පුදුම අමාරුවක් තින්නේ කොහේ තියෙන අමාරුවද දන්නේ නැහැ මිනිසුන්ව රිස්ක් කරලා මිනිසුන්ව අවදානමට දාලා ඡන්දයක් කළා පවුලේ බලය අතර ගන්න පුදුම පිස්සුවක් තියෙනවා ඒක අපිට කරන්න දෙයක් නැහැ මේ රටේ නීතිය ඒක තමයි අපි කියන්නේ අවනීතියට එරෙහිව නීතිය අපි දිනමු කියලා අවනීතියට එරෙහිව තමන්ට ඕන විදියට තමන්ගේ රටක් විදියට තමන්ට ඕන විදියට පිස්සු කෙලින්න දෙනවද රටේ මිනිසු කෙලින් හිට ගන්නවද ඒකයි මිනිසුන්ගේ දිනුම කියන එකයි අපි දිනමු කියලා ආයෙත් පාරක් කියන්නේ ඡන්දේ අපි දිනනවාමයි ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකට හේතුව තමයි ස්වභාව ධර්මය ස්වභාව ධර්මයක් දැන් මේ ආණ්ඩුවට ටොකු පිට අනගෙන යනවා ඒ නිසා මේ බොරුව රජ කරවල බොරුව දිනවල ඇත්ත යටපත් කරපු නිසා අපිට දිනන්න පුළුවන් අපි දිනනවා කියන එක එනිසා අපි ඔක්කොම දින මූ කියන එක ඔබතුමාලා සියලු දෙනා මේ සමගි ජන බලවේගයක් කියන්නේ පක්ෂයක් නෙමෙයි බලවේගයක්. ඒකට පක්ෂේ ඉන්න පුද්ගලයෝ ඉන්න සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් තරම් බොරුවට විරුද්ධව දිනමු කියන එක තමයි අපි මූලික වශයෙන්ම මේ අස්සදී කියන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට අර රට රකින්න අපේ විරුවා කියලා නෙමෙයි අපිට කියන්නේ බොරු කියන අපේ විරුවා කියලා. ඒකට හේතු ගොඩක් මම ඔබතුමාලට පෙන්නුවානේ. මම ඒකට මූලික වශයෙන්ම කියන්නේ අද අපි දැක්ක මේ රට බීතියක් පත් කරලා තියෙන. ඊයේ පෙරේදාර සුනිල්ට වෙච්ච ප්‍රශ්නේ. දැන් මේ රටේ හිතුවේ මේ තියෙන අවනීතිය මේ රට රකින්න විරුවා රකී කියලා. එයා කියන ඔක්කොම බොරු වෙලා තියෙනවා. උදේට ඇවිල්ලා කියනවා ලීසින් වලට දැන් මේක අහන් ලීසින් ප්‍රශ්නේ මේ මොකද ඉතින්? දැන් එතුමා පොලිස්පතිතුමාට දීලා තියෙනවා නියෝගයක් ලීසින් සීස් කරන්න බෑ කියලා. ලීසින් කම්පැනි මොකද කරන්නේ එතකොට? ලීසින් කම්පැනි වාහනේට මුදල් සම්බ වෙන්නෙත් නෑ. ආන්ඩ්වෙල් ලීසින් කම්පැනි වලට සාහනයක් දෙන්නෙත් නැහැ. ලීසින් කම්පැනි වැඩ කරන මිනිස්සුගේ පඩි ගෙවන්න විදියකුත් නැහැ. මේ ගොන් කතානේ. දේශපාලන නිකන් ජවනිකා නෙමෙයි. හරි. ලීසින් කම්පැනි කාර්ය ඔක්කොම කියලා වාහන වලට විරුද්ධව නඩු දෙන්නත් මොකද වෙන්නේ? මේ ගම් මේ පලස්තර ගොන් කතානේ කියන්නේ. රට රකින්න විරුවා නෙමෙයි බොරු කියන අපේ විරුවා. ඒක තමයි මේකේ වෙලා තියෙන්නේ. එමනම් ප්ලෑන් එකක් දෙන්න. ජනාධිපතිතුමා ප්ලෑන් එකක් දෙන්න ඕනේ. ප්ලෑන් එකක් දෙන්න ඕනේ. එහෙනම් කියන්න ඕනේ සුද්ධ සිංහලෙන් හරි ලීසින් කම්පැනි වලට මෙන්න මේ සහනය දෙනවා මෙන්න මේ බැංකු වලින් මෙච්චර මුදල් උඹලට මාස 6ක් යනකම් ඒවට හිර වෙන පොලිය අපි ගෙවනවා කියපන්කො හරි උත්තරයක් මොකද්ද මේ කියන්නේ බොළු දැන් ලීසින් වලට දෙන්නේ නැහැ බෝ කිසි ලීසින් වාහනයක් සීස් කරන්න දුන්නේ නැකෝ මිනිස්සු මොකද කියන්නේ ලීසින් කාර් එකට ගහනවා ඉල්ලල සල්ලි ඉල්ලන්නව මේ රටේ අනවශ්‍ය ප්‍රශ්නයක් මිනිස්සු අතර ඇති කරනවා ඒකෙන් තමයි මේගොල්ලන් ගොඩ යන්න හදන්නේ මේ රටේ ප්‍රශ්න නේද නිසා මතක තියාගන්න මේ බොරුව හැමදාම කරන්න බෑ මේ බොරු කීකේ බොරු කීකේ බොරු කීකේ යනවා එතකොට මේ බැංකු ලෝන් දීපු කම්පැනි කීයක් තියෙනවද කියලා හොයලා බලලා අපිට කියන්නේ දැන් අපි සඳ දවසේද අපි ලෝන්ච් කරනවා ඔබේ ප්‍රශ්න අපිට කියන්න කියලා දුරකථන අංකයක් දෙනවා දුරකථනෙන් දෙන්නේ දුරකථනෙන් එන්නේ කියන්නේ
පඩි හම්බ වෙච්ච නැති මිනිස්සු, රස්සා වලින් අස් කරපු මිනිස්සු, ලීසින් වාර්ගයක ඒවා ගන්න බැරුව ඒ වලින් තර්ජන වෙන මිනිස්සු, රුපියල් 5000 නොලැබිච්ච මිනිස්සු, මේ වගේම කණ්ඩ බොන නැතුව හිර වෙලා ඉන්න මිනිස්සු, මේක සම්පූර්ණ තාමත්ම හොඳ දැවැන්ත ඔක අපි කියන big data analytics එකක් කරන්න හදන්නේ සම්පූර්ණ data ටික එකතු කරලා ජනාධිපතිතුමාටම සංදේශකින් බාර දෙනවා ලංකාවේ ප්‍රශ්න කොච්චර තියෙනවද දෙයියෝ කියලා දෙනවා යාගේ අතට ඒක අපි ඒකට අපි සම්පූර්ණ නැහැ ඕකටත් මට කොහෙන් හරි කකුල් ඇදිලි එයි මාට්ටු එයි එක එක ගේම් දෙයි මේක නවත්වන්න උත්සාහ කරයි නමුත් අපි කියනවා දුරකථනයට කියන්නේ අපේ දුරකථන අංකයක් දීලා දුරකථනයට කියන්නේ කියන අපි ලොන්ච් එක සඳර කරනවා මාධ්‍යයට අපේ කැම්පේන් ලොන්ච් එකත් කරනවා ඒකත් ලොන්ච් කරනවා මාධ්‍ය සිළු දෙනාට අපි එදාට ආරාධනා කරනවා අදස් තීරණය කළා වෙලාවයි කීයද කොතනද කරන්න කියලා ඒ සියලු දේ සම්බන්ධයෙන් ඔබතුමාලා දැනුවත් කරනවා ඒ නිසා මට හිතෙනවා මෙතන අලුත්ම නාට්‍යයක් තියෙනවා ඒ නාට්‍ය තමයි දැන් දැන් රංගපාන නාට්‍ය තමයි අයියයි මල්ලී ගහ ගන්නවා අයියයි මල්ලී අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ ඒ තුලින් ප්‍රශ්නයක් පෙන්නලා හදනවා මේ මේ කියන්නේ විපක්ෂයේ නොමගර අපිට අයියා මල්ලී නෙමෙයි මොකා මරාගත්තද අපිට අදාළ නැහැ රටට කෙලින්න එපා සුද්ධ සිංහලෙන් කියනවා රටට කෙලින්න එපා අපි දැක්කර පෙරටුගාමි පක්ෂයේ කාන්තාවට උස්සලා දාපු විසිකිරීම කුණු මාළු කැල්ලක් දාන නොදකින් විතර තොණ්ඩමන්ගේ මරගෙදර මෙහෙම කරගෙන යන්න පුළුවන් උඩ නැගගෙන මිනිසුන්ට වටේ යන්න පුළුවන් මේ මිනිස්සු මීටරයක් 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 ගානේ තියලා සංකේතාත්මක වර්ධනයක් කරන ලිබල ලැජ්ජ නැද්ද මේ ආණ්ඩුව ලැජ්ජාවක් කියන්නේ ජයවිලාවක් නැද්ද මිනිහෙක්ට උද්ඝෝෂණ කිරීමේ අයිතිය මීටරයේ ඩිස්ටන්ස් එකක් තියලා කරනව නම් මොකටද ඇමරිකාවට බය ඔච්චර ඇමරිකන් ගැත්තෙක් නිසාද ඇමරිකාවේ ජනාධිපති පුරවැසියෙක් නිසාද කොයි හරි දින අමාරුවක් යටදී ඒ නිසා මතක තියාගන්න සුනිල්ට කරපු දේ ගැන ජනාධිපතිතුමා වක් කියන්න ඕනේ මේ වෙලාවේ සුනිල් මේ මොකද ලීසින් කතාව ජනාධිපතිතුමා කියපු කතාව නිසා තමයි ලීසින් සම්බන්ධයෙන් සුනිල් එළියට බැස්සේ මම අද ඉල්ලීමක් කරනවා හරිනම් ලංකාවේ ඉන්න මුළු ත්‍රිවිල් රථ රියදුරුම්ම මේකට සංකේතාත්මක පෙන්වන්න ඕනේ මේක වැරදි වැඩක් කියලා එක මිනිහෙක් උත්සාහ කරේ මේ වෙලාවේදී Tamange ඉන්න සහෝදරයෝ වෙනුවෙන් එළියට බැහැලා ඒ ලීසින් කාරුන්ගේ දින මාෆියාට විරුද්ධව කතා කරන්නේ මොකද ලීසින් ජනාධිපතිතුමා කිව්වට කිසිම ලීසින් සමාගමක් ඒ සහන දුන්නේ නැහැ මිනිසුන්ට. ත්‍රිවිල් රථයක් අපි දැක්කද අප්‍රේ ලොක්ඩවුන් එක පටන් ගත්තේ මාර්තු 20 වෙනිදා ඉඳන්. මාර්තු 20 වෙනිදා දින 70 ගානක් ඒ මිනිස්සු පාරට එන්න බඩගින් ඉන්නේ හිටියේ. ඒ මිනිහට ත්‍රිවිල් එක අපි දන්නවා ත්‍රිවිල් සහෝදරගේ පාරට බැස්සම 110කට වැඩි පිරිසක් ත්‍රිවිල් රථ තියෙනවා ලංකාව තුළ. ඒ මිනිස්සු පාරට බැස්සම මොකද්ද කරන්නේ? ඒ පාරට බැහැලා උදේ පහනක් කියලා පත්තු කරලා ගෙදර ගිහලා හවසට හම්බු කරන් එන එකෙන් තමයි ගෙදරට කන්න දෙන්නේ. ගෙදර කුලිය ගෙව්වේ වතුර බිල ගෙව්වේ ළමයින්ගේ ටියුෂන් පන්ති වලට ගිහුවා ළමංග ඉස්කෝලේ ඉන්න ඕනි දැන් ටියුෂන් උත් නැහැ පන්තිත් නැහැ මුකුත් නැහැ මේ මිනිස්සුගේ ජීවිත අනාථ වෙලා එක මිනිහෙක් සටන් කරගෙන ගියා දුන්නනි ෂොට් එක ඕක නිකන් මේ අත්අඩංගුවට නම් මිනිස්සු ඇතුළට දැම්මයි කියන එක නෙමෙයි මේක ඇතුළේ තියෙන ප්‍රශ්නේ මේකට වඩා ලොකු බැරහැරුම් ප්‍රශ්නයක් තියෙනවා මේ සමාජය තුළ සමාජය බිඳ වැටෙනවා සමාජය කැඩෙනවා සමාජය කෑලි කෑලි වලට විසිරෙනවා සමාජ පෞල් සංස්ථා විනාශ වෙනවා මේ වෙලාව උයා ගන්න දෙයක් නැහැ කන්න දෙයක් නැහැ කුලිය ගෙවන්න බෑ වතුර බිල ගෙවන්න බෑ ලයිට් බිල ගෙවන්න බෑ ඉතින් කොහොමද මේ ජීවිතේ ජීවත් වෙන්නේ මේ අපේ වැඩ කරන විරුවද නැත්තම් බොරු කියන විරුවද සර් මේවට නිකන් කයි කතන්දර කියලා වැඩක් නැහැ ස්ටේට්මන්ට් දීලා උත්තරයක් දෙන්න සැලසුමක් දෙන්න වැඩ පිළිවෙලක් දෙන්න පිටිපස්සෙන් යන්න අපි බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ ඒකයි රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ ගෝඨාභයගේ ඒකයි යන්න අර නිකන් ආර්.එම්. වල ගිහිල්ලා කැරකිලා ගිහිල්ලා ආර්.එම්. එක තවත් අනාථ කරනවා වගේ නෙමෙයි යන්න තැනකට ගිහිල්ලා ලීසින් වලට දෙනවා කෝ නම් සාහනේ ලීසින් කම්පැනි කාරව ගෙන්නන්න පෙන්නන්න කතා කරන්න ඒ මිනිසුන්ට දෙන්න ඩිරෙක්ෂන් එකක් ඒ වගේම ලීසින් ආයතනක් බේරගන්න ඒ මිනිසුත් ණය දීලා දෙන ඒ මිනිසුන්ගේ බිස්නස් එක ව්‍යාපාරය ඒ මිනිසුන්ට දෙන්න සාහනයක් මහ බැංකුවෙන් හරි ලංකාවේ ලංකා බැංකුවෙන් හරි පීපල්ස් බැංකෙන් හරි දෙන්න සාහනේ පොලිය විතරක් හරි මේ කාලේට ඉන්ස්ටෝල්මන්ට් එකේ පොලිය ගන්න විතරක් හරි ආණ්ඩුවේ ගෙවන්න එතකොට ලීසින් කාරවන්ට ප්‍රශ්නයක් නැහැ ඒ මිනිසුත් මේකේ ව්‍යාපාර කරන ඒක වැඩ කරන විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නවා නිසා මේක මහා විනාශක අන්තිමට මිනිහෙක්ගේ ජීවිතයකින් තමයි රත්තරන් මිනිහෙක් ස්වාමියෙක් ඒ වගේම පියෙක් ඒ ඒ පවුලට නැති වුනේ ඒකේ ඒකේ සංවේදීකම තියෙන්නේ අපිට නෙමෙයි ඇත්තටම ඒක තියෙන්නේ පවුලට අවසානයේ තාත්තා නැති වුනේ ඒ නිසා මේක විහිළුවට ගන්න හොඳ නැහැ ඒ නිසා මම නැවත තවත් කියන රටේ ලේ විලක් වෙන්නට බැරි නැහැ මේ යන ක්‍රමයේ අනුව මිලිටරි කරණයේ අනුව දැන් මහින්ද රාජ මං අහන්න කැමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මහත්තයෝ ජනාධිපති තුමනි ඔබතුමාගෙන් අපි අහන්නේ ඔබතුමා කියන තීන්දුව තීරණ කරන්න දෙන්නේ නැද්ද කවුද කවුරු හරි හස්තයක් ඉන්නවනේ දැන් ඔබතුමා ඇවිල්ලා කියනවා ඊළවස ඔබතුමා කියන වචනේ පුස්සක් වෙනවා හාල් ගැන කතා කරත් එහෙම නැත්නම් පරිප්පු සමන් ගැන කතා කරත් 5000 ගැන කතා කරත් ලීසින් ගැන කතා කරත්
ජොබ් නැතිවීම ගැන කතා කරත් කම්පැනි හැරීම ගැන කතා කරත් ජනාධිපතිතුමා කියනවා කවුරු හරි ඇවිල්ලා කකුලෙන් අදිනවා දැන් මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්මයා මේක නවත්තනවද කියලා කියන්න අපිට එහෙම නැත්නම් වෙන කවුරු හරි ඔබතුමාට බාධා කරනවද කියලා අපිට කියන්න මේ රටට කියන්න ඔබතුමා ගැන 69 ලක්ෂයක් විශ්වාස කරානේ 69 ලක්ෂයක් විශ්වාස කරලා ඡන්ද දුන්නා ඔබතුමාට කොහේද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා කියන්න මොකද එහෙම නැත්නම් මේ රට මේ විදිහට යන්න බෑ ඔබතුමාලා පාර්ලිමේන්තුවක් දිනනවා කියලා මොන සෙල්ලම් දාලා හරි මාධ්‍ය අල්ලගෙන ඇඩ් ඒ එකට 100ක් දාගෙන සෙල්ලම් දාලා ෂෝ දාලා ඔක්කොම කරලා මිනිස්සු තවත් පාරක් රැවට්ටුවා කියමු මොකද්ද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාට මේ වැඩේ කරගෙන යන්න දෙන්නේ නැත්නම් ඔබතුමාගේ අයියා එහෙම නැත්නම් අයියට ඕන විදිහට මල්ලි ඇසිරෙන්නේ නැත්නම් ඒකද මේ රටේ දැන් යථාර්ථය අපි එකපාරක් කෑව පරිප්පුවක් පොළොන්නරුවෙන් මෑන් කෙනෙක් ගෙනල්ලා අපි අහඬුවක් කරන් දීලා මිනිහව ජනාධිපති කරලා පක්ෂ දෙකයි කෙලව ගත්තා ඉල්ලගෙන කරන වැඩේ වම් අත කරන දේ දකුණු දන්නේ නැහැ දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ දෙන්නට දෙන්න පෑහුන්නේ නැහැ ගැළපුන්නේ නැහැ ප්‍රශ්න ජාලාවක් වුණා ඒත් අපි ඒ අතරේ ලංකාව තුල යහපහළනේ කියන්නේ කොහොම හරි එයාට උනත් ජනාධිපති උනත් නටන්න ඕන විදිහට නටන්න බැරි වුණා අගමැතිතුමා ඕන විදිහට අගමැතිතුමා නටන්නත් බැරි වුණා කැබිනට් උඩට ඕන විදිහට කැබිනට් උඩට නටන්නත් බැරි වුණා අර චෙක්ස් ඇන් බැලන්සස් කියලා එකක් තිබුණා අද ඒක මේ පවුල ආවොත් ආ ලංකාවට අබසරණයි මොකද ඊට පස්සේ කිසිම එකක් අහන්න ඕනේ නැහැ අර එහෙයියෝ ටිකක් කැබිනට් එක ඇතුලේදී උන්ට කතා කරන්න කට අරින්නවත් අයිතියක් හම්බ වෙන්නේ නැහැ කිසිම ටෙන්ඩරයක් යන්නේ අපි දැක්ක ඒක වැලි පුරවපු එකෙන් අපි දැක්ක මේ හයිවේ වලට දීපු එකෙන් කිසිම එකක් ටෙන්ඩරයක් නැහැ එක එක් දැක්කද ටෙන්ඩරයක් ටෙන්ඩර් ෆෝම් එකක් දැක්කද මේ 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 මාස 6ට කරේ මුගේ ආණ්ඩුවක් ආවොත් එහෙම දෙයියන් එහෙම පිටයි මේ රටට කරයි ගසා කන්නෝන් ටික කරයි මරකන් ටික කරයි මිනිසුන්ගේ බෙලි කපන එක කරයි මිනිසු හංගන එක කරයි ගා දැන් තුම් පේන්න තියෙනවනේ මේ මේ මාස 6ට මේ කොරෝනා මගුලක් අස්සෙන් ඇවිල්ලත් මේ ප්‍රශ්න අපිට එනවා නම් රට සාමාන්‍යතර හැරිච්ච ගමන් මේගොල්ලන් නටන නාඩගම් ටික පොඩ්ඩක් බලන්න පුළුවන් වෙයි සා අපි දන්නවා අපිට උනත් කොච්චර මේ වෙලාවේ තර්ජන තියෙනවද ඔය කෙනෙක් විතර සමගි ජනබලවේ කියන ප්‍රධාන විපක්ෂයේ විපක්ෂ නායකවරයාගේ ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් මේ වැඩමුළුව අපේක්ෂකයොන්ට ඡන්දිල්ලන මිලියන 15කට පාරට එන්න කියනවා විපක්ෂයේ මන්ත්‍රීවරු 250කට වැඩමුළුවක් කරන්න බැරි රටක් මේ මාර රට රකින්න විරුවා ඒ නිසා මේව ගැන අපි ලැජ්ජ වෙනවා මේ මේ 69 ලක්ෂයට මං කියනවා දැන්වත් පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න පාවෙන ඡන්දදායකයෝ ඔකේ 120කට වඩා ඉන්නවා මැතිවරණේ දිනන හැටිත් අපි කියන්න ඒ නිසා ඒ 120 ආයෙත් පාරක් ගෝඨාභය රාජපක්ෂට නෙමෙයි ඡන්ද දෙන්නේ ඉල්ලන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ මේ දැන්ට මේ තියෙන වෙලා තියෙන එක සාමාන්‍ය පාවෙන ඡන්දදායකයෝ ආණ්ඩුව බිහි කරන්න පාවින ඡන්දදායකයන්ගේ ප්‍රධාන දායකත්වයෙන් 120ක් කියන්නේ 69 ලක්ෂෙන් 120ක් අඩු කරලා බලන්න එතකොට කොතනද ඒගොල්ලන් ඉන්නේ කියන්නේ අපිට ඔය අපිට ගේම් ගහන්න හදන්නේ සිරි කොටක් එක්ක සෙල්ලම් කරලා අලුත්ම තව සෙල්ලමක් දැන් එනවා කෝටි ගාණක් වියදම් කරලා කැම්පේන් එක දැන් අපිට ආරම්භ වුණා ඒක තමයි සජිත් ප්‍රේමදාසගේ අංකය දාලා සජිත් ප්‍රේමදාසගේ යටින් අපේ නායක යටින් අලියෙක් දාන කියලා මං කියන්නේ එතකොට සජිත් ප්‍රේමදාස ඉල්ලන්නේ අලියකින් කියලා පෙන්වන්නේ නැහැ අපි ඉල්ලන්නේ දුරකතනේ මේ 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 ඇවිල්ලා මේ දීල් දේශපාලනේ එක අංගයක් ඒකට අපේ පර්ණ සෙට් එකේ ඉන්න අර කුජීත වෙච්ච සෙට් එක ඒ පොහොට්ටුවේ ඉන්න කුජීත වෙච්ච සෙට් එකත් එක්ක කුජීතය කුජීතය එකතු වෙලාදී ඒ නිසා බුද්ධිමත් ජනතාව කිල්ලනවා අපි එන්නේ දුරකතනේ දුරකතනේ අපි ඔබතුමා ළඟට ගේන්න ලංකාවේ ඉන්න ජනගහනට වඩා දුරකතන දිනනවා ලංකාවේ ඒ නිසා මට අමතක වෙන්න බෑ දුරකතනේ කියන්නේ මොකද්ද කියන එක අපි ඉතාම සාධාරණ අඩුපාඩුක් කරන වගේම මාධ්‍යයට අපි පෙන්නනවා සඳ දවසේදී වෙලාව අපි දන්නම් දෙන්න දිනමු කියන්නේ මොකද්ද කියන එක අපි අන්වේල් කරනවා එහෙම නැත්නම් අපි ඔබතුමාට විවරණය කරනවා මොකද්ද දිනමු කියන කැම්පේන් එකේ තේමාව සහ යථාර්ථය කියන එක ඔබතුමාලා පිළිගන්න නොපිළිගන්න එක මේ රටේ ජනතාවගේ වැඩක් හැබැයි අපිට තියෙන්නේ මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් අපි අතින් වැරදි වුණ නිසා අපි වැරදුණා අපි ඊට පස්සේ වැරදිච්ච මිනිසුන් අතහැරලා පිරිසුදු සෙට් එකක් එක්ක එළියට ආවා අපි අලුත් ගමනක් යන්න උත්සාහයක් කරනවා පුංචි පුංචි මඩ ගහනවා අසනීප හේතුන් නිසා තමන්ගේ පෞද්ගලික හේතුන් නිසා පුද්ගලයෙක් දෙන්නේ මාතිරණී ඉල්ලනකින් දරු මේ එළියට ආපුවා ඒක මහා ලොකු ප්‍රශ්නයක් කියන එක ප්‍රශ්නයක් නෙමෙයි ඒක තමයි අපේ පක්ෂයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී සාසනමගිය ඒක නොතේරෙන බහුබූත බූතයොන්ට අපි කියනවා මේ වෙලාවේ කලබල නැතු උඹලයි ඡන්ද වැඩ කරපන් ඒකත් ලැජ්ජ නැති වැඩ කරන්න එපා ආලියව දාලා සයිප් ප්‍රේමදාස මෙතුමාගේ මූණ දාලා ඒ වගේ ගොන් වැඩ කරන්න එපා 20යි 20ට 20ෙන් දුරකටනින් එන අගමැති සයිප් ප්‍රේමදාස මහත්තයා කියන එක පැහැදිලිව මතක තියාගන්න. ඒ නිසා මේක තමයි අපිට මේ අවස්ථාවේදී කියන්නට තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රශ්නේදී අපි නැවත තව ගෝඨාභය රාජපක්ෂ මහත්තයන් අහන්න ඉතුරු කරලා තියෙන එකම දෙයයි ඔබතුමාට වැඩ කරන්න දෙන්නේ නැත්තේ අයියාද
ඔබතුමාට වැඩ කරන්න දෙන්නේ නැත්තේ ඔබතුමා දාගෙන ඉන්න පරණ හමුදා නිලධාරියද? එහෙම නැත්නම් ඔබතුමාට මේ වැඩේ කරන්න තේරෙන්නේ නැද්ද? මොකක්ද ඇත්ත ප්‍රශ්නේ කියලා කියන්නේ මොකද රටේ 69 ලක්ෂයක් කට අරන් බලන් හිටියේ වැඩ කරන අපේ විරුවා කියන එක ඔළුවේ තියාගෙන දැන් නම් ඔබතුමා බොරු කියන විරුවෙක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාට තාමත් සහයෝගය දෙන අඩුම ගානේ 69 ලක්ෂය වෙනුවෙන් හරි ඇත්ත කියන්න ඔබතුමාට තියෙන ප්‍රශ්නේ කියන්න අපිට නම් පේනවා ප්‍රශ්න ජාලාවක පැටලිලා ඔබතුමා ඉන්නේ කියන මොස उत्तर विश्वास ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 70 හතරක් දුකේ වයස 74 වුණාට 78ක අගමැති ඩායන වැඩේ කරන්න ආවා කොහොමවත් පක්ෂේකම පක්ෂේ වුණා දෙන්න අතර තියෙන පොඩි වෙන ගැටනේ ඒ ගැටනේ මීට වඩා ආපන් එනිසා මේ වෙලාවේදී මේලේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියන අවුරුදු 52ක තරුණයෙක් සිතුම් පැතුම් දැන් ලෝකේ ඉන්න තරුණ අගමැතිවරු ගත්ත ජස්ටින් ට්‍රූඩෝ ගත්තත් අර මේ නවසීලන්ත අගමැතිතුමිය ගත්තත් ඒගොල්ලෝ අවුරුදු 45 48 50ට අඩුයි දේශපාලනයේ හිතන විදිය හරි වෙනස්. මම හිතනවා රටට ඕනේ ඇත්ත සම්මෙන් දැන් හරි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මිනිහක් තියයි ඔක්කොම කියලා හැදුවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපිට මේ විදිහට වැඩ කරන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නලා තියෙන්නේ. තරංගෙම අයියා කියනවා නෑ උඹ ඡන්දෙ දින්නේ මං නිසා. එතකොට යා තමයි අපිට දෙන්න හදන්නේ යා තමයි ජනාධිපති වෙන්න හදන්නේ. ඒක ප්‍රශ්නයක් වෙනවා රටක් අතරේ. ඉහිඳ වඩා හොඳයි සෛත් ප්‍රේමදාස මහත්තයා වගේ තරුණ මිනිස්සෙක් ඇවිල්ලා ඒ දේශපාලනයේ අලුත් මම්පෙතකට හැරෙව්වොත් එහෙම විනය විනීත භාවයේ කියන එනවා රටකට මුලේ දින මොනවා වුණා ඔය ඔය මම කිව්වා වගේ මෛත්‍රීපාල සිසේන මහත්තයාගේ ඇතර රයිලිකුසිං මහත්තයා ප්‍රශ්න තිබුණේ ඒගොල්ලන් ආවේ සමාජ ස්තර දෙකකින් අරයාවි කුරුණනාරේ ගොවි පවුලකින් මෙයා ආවේ කොළඹ පැලැන්දියේ පවුලකින් මේ දෙන්නට පෑහෙන්න තියා වචන පහ කතා කරගන්න ලැබුණා ඕක තමයි ඇත්ත යථාර්ථය හරි දෙන්නර කියන්නේ පෑහෙන්න සෛත්‍යවිලාස මහත්තයාගේ බුද්ධිමත් මිනිහ මහ පොළොවේ තින්න පිටරටත් ඉහෙලා තියෙනවා උගත්කමක් තියෙනවා බුද්ධිමත් බවක් තියෙනවා වැඩ කරන්න හයියක් තියෙනවා එතුළුම් පදවි ආරමනුස්සය හොඳයි කියනවනේ මේක මේකේ මේ මේ රටේ අන්න කොහොමද ජනාධිපතිවරු ඉවරයි හැම වෙලාවකම මම හිතනවා එකම කට් සෙට් එකක් සෙට් වුණොත් එimhe රට විනාශයි ඇයිද අර උඩ කියන තනි මිනිහට ඕන්දිර වැඩ කරන්නේ දෙපැත්තට බෙදුනොත් ඒක ඇත්තටම රටේ මිනිසුන්ට වාසි මොකද රටේ මිනිසුන්ට මේක පේන්න තියෙනවා හැම සමාජ ස්තරයකම පක්ෂවල ඉන්න මිනිසුන් හැම පක්ෂයකම මේක වැඩක් වෙනවා නැත්නම් UNP ගහරය කොම් වෙනවා එහෙම නැත්නම් සමගිය බලවේගික කොම් වෙනවා समस्त रटे यात्री ඇත්ත මිසුන්ට පේන්නේ නේ නිසා ගේම් ගන්න අනිකම සිංහ මහත්තයා වුණත් එතන දෙයයි පේන්නේ මෙයාට මෙයාගේ ඒ ශක්තිය තිබුණ නැති නිසා ඒ දෙන්නට වැඩ කරන්න මොනාවක් තිබුණ නැත කොච්චර කරත් අර කැබිනට් එකේ හොඳ මිනිසුන්ගේ නම් ඒකම නාස්ති වෙන පටන් ගත්තා හැබැයි ඒ රටතුළු විශාල සේවයක් වුණත් 1990 වල ගෙරල්ලා ඉස්පිරිතාලවල ස්ටෙන් දීලා මේ ගෙවල් හදලා මිනිසුන්ට ඒ අවශ්‍ය කඩිනදි වැඩි කරලා ප්‍රශ්න පිට ප්‍රශ්න දිනන රටේ සංවර්ධනයත් එක්ක මිනිසු ඉස්සරහට ගියේ නැත් තෙල් මිල අඩු කරේ නැත් අද අපි තෙල් මිල ගැන කතා කරමු මේ අනු කෙලින්ම පොතේ මිල පල්ලෙහෙර ඉතිහාසයේ පල්ලෙහෙරම තියෙනවා ඒත් අඩු කරන්නේ නැහැ කියලා. තාම අඩු කරලා නැහැ. තාම අඩු කරන්නේත් නැහැ. කොහිද මේ ඩීල් ටික යන්නේ? කොහිද මේ ගේම් ටික යන්නේ? ආපු ගම ඉඩම් ටික වික්කා. සංගිලාජේ හැබැත්තේ එකෙක් කතා කරා. වෙන වෙනට අපේ කරන්න. අපේ මහා සංගයම පාරේ ඇවිල්ලා මේක විරුද්ධ මහා සංග රත්න උද්ඝෝෂණය කරා. අද ඇයි බයද? එනිසා අපි මොකද විපක්ෂය? අපි පොඩි අපි අර තුට්ටු දෙකේ ගේම් ගහන විපක්ෂයක් නෙමෙයි. අපි මිනිසු වෙනුවෙන් මේක තේරුම් ගන්න දෙනවා. හැබැයි අපි ඇත්ත කතා කරන්න ඕන නැතන බෙල්ල ගහලා ගියත් ඇත්ත කතා කරනවා. ඒ නිසා මම හිතනවා නැවතවතාවක් මේ බොරුවට විරුද්ධව ඇත්ත ජයග්‍රහණය කරන්න මේ දිනමු කියන සංකල්පය තමයි හරියන්නේ රටේ මිනිසුන්ට. තරුණයෙක් ඉන්නවා නම් පෙරටුගාමි පක්ෂයේ කරපු ඒ උද්දේශයට අර ඒ කාන්තාව උස්සල විසි කරපු විදිහට අද කාන්තා සංවිධානය එළියට එන්න ඕන. අද ත්‍රිවිධ රත සංගම් ටික එළියට එන්න ඕන.
තමන්ගේ සහෝදරය තමන්ගේ සභාපතිනෙක්ව මරනවා මේ රටේ ලීසින් ගන්න. ඒක කියන කෙනෙක් ලීසින් පත්‍රය දාලා ඒක ආණ්ඩුවට වත් කියන යන්න පුළුවන්. අපේ කාලේ වුණා. අපේ කාලේ වුණා මොකක්ද ඒක? අපි ඒත් මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැහැ මේ රට තාම ප්‍රශ්නකින් ඔළුව උස්සන්න කියලා. සමාජයේ මිනිස්සු තේරුම් ගන්න මොකක්ද ඇත්ත නැද්ද නැත්ද කියලා. යථාර්ථය තේරුම් ගන්න. ඉතින් මේ මේක තමයි මම හිතන රටේ තියෙන ප්‍රශ්න මේකට විසඳුමක් අපි හොයා ගන්න ඕනේ. ඒක හොයා ගන්න පුළුවන් අගෝස්තු 5 වෙනිදා. අගෝස්තු 5 වෙනිදා දිනමු කියන එක තමයි කියන්නේ. දැන් අපි ඉලාසයෙන් මතය පෞද්ගලික අවශ්‍යතාවය මත කියලා. අපි රට මොනවද ආරයිජුනේ ස්වාධීන වෙච්ච කෙනෙක්වත් කෝට්ටු වෙනෙක්වත් මේ පෞද්ගලික අවශ්‍යතාවය සමාජ ජන බලවේගයට මාර අපි අපේ භාෂෙන් කියනවා සමාජ ජන බලවේගයට මාර ඇම්මක් තියෙන එකක් කියලා. සමාජෙන් දැන් ඔය අනිපක්ෂවල දාලා දීන්නේ ඩමි ඩමි දාලා. අපි ඩමි දැම්මේ නැහැ. අපේ අපේ ස්කෝල ඩමි නැහැ. දැන් කෝට්ටුවේ දිනන්න පුළුවන් අපේ සිය කවුද කියලා දාලා ඒ ලිස්ට් එක දාලා පස් දෙනෙක් විතර ඩමි ගන්න. හරි. යුරෝපියන් ආදරම කොමඩම්. හරි. ඒකෙක් නෑ හරි ඔළුවක් තියෙන එකක්ම් දිනලා නෑ. නමට යුරෝපියන් මම පාර්ලිමේන්තු ඉල්ලුවා කියන ටැග් එක දාන්න හිතාගෙන ඉන්නවා. අපි මේක ජෝක් එකක් කියන්නේ ලංකාවේ සු ගන්න පුතුමාලත් මාතේ දෙර ගන්නවා. දිනනවා කිය ඡන්ද 500ක්වත් ගන්න බැරි සෙට් එකක් රාජ්‍ය වල දාලා වැඩක් වෙන්නේ නෑ. प्रादेशिकाने प्रश्न මංගල සම්මේලනයේ මැතිතුමා පැහැදිලි ප්‍රකාශ කරා එයාට දේශපාලන අලුත් සංකල්පය ඉදිරිපත් කරන්න. මම හිතනවා එයා මුදල් ඇමති කෙනෙක් ඇවිල්ලා එයා ලංකාවේ විදේශ ඇමති කෙනෙක් ඇවිල්ලා එතුමා කී තනතුරු වෙන්න ඕනේ එක්ක අගමැති. එහෙම නැත්නම් විපක්ෂ නායකයෙක් නිසා එතුමා බලාපොරොත්තු වෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතිය මේ රට තුල ක්‍රියාත්මක කරන්න එතුමාගේ මතයත් එක්ක කියන්නේ. ඉතින් ඒකේ එතුමාගේ පෞද්ගලික තීරණය. එතුමා හිතනවා ඉතින් මේ වෙලාවේ සම්බන්ධන වඩා එතුමාට එතුමාගේ සංකල්පය ජයග්‍රහණය කරන අවශ්‍යතාවය නිදහසකට තියෙනවානේ. අපි ආදරය කරන මිනිස්සු මම ගොඩක්ම යමක් ඉගෙනගත්ත කෙනෙක්. මම විසින් දුන්නත් තුමාගේ එතුමාට තියෙන ගරුත්වය 100 ඒ වගේ මම එතුමාගේ මේ තීන්දුව තුළත් මම හරි ගරු කරනවා. මොකද ඒ තීන්දුව තුළ ලස්සනක් තියෙනවා. අපේ අපේ පක්ෂයේ කාටවත් මඩ ගන්නත් එතුමායි කියන ජීවිතේ එතුමාගේ හදපු ඉරසිස්සලා මෙන්න එතුමාගේ හදපු පන්සලක් කියන මේ පන්සලේ ස්ථානයේ ඉන්න මහානායක ස්වාමීන් වහන්සේ මේ හැමදාම චෝදනා කරලා මංගල සම්මේලනයේ දේශපාලනේ එක මතයක් ගන්න. එයාගේ මතය ජයග්‍රහණය කරලා එයා වෙනත් විකල්පයක් හොයාගන්න. ඒකේ අඩුවක් නැහැ. දැන් ජාතික රැස්තුඩු ආලයෙන් කියලා හැමෝම මිසුද ප්‍රශ්න. මේකට හේතුවක් තියෙනවා. හැම මිනිස්සෙටම කරන්නා වූ තීන්දුව වල හේතුවක් තියෙනවා. සමහර මිනිසුන්ට අර්ථකථන දෙන්න පුළුවන්. නමුත් ඒ අර්ථකථන තුළ වෙනත් දේවල් තියෙනවා. මම හිතන තව නැතිවර නැ මිතලා බලන්න මේ 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 විහිළුව බලන්න මේ රටේ මාර්තු මාසේ නම් මේ අපේක්ෂකෝ පාරේ දුවන වියදම් මේ මනා ප්‍රෝග්‍රෑම් එක සමහර මිනිසුන්ට ඔබ දහ ගන්න බෑ. සමහර අපේක්ෂකෝ කොහොමද මේ ඡන්දයෙන් තව තවත් සතිය දෙකක් වෙනවා තව කීප දෙනෙක් හැරෙයි. ඒක සාමාන්‍ය දෙයක් මොකද සස්ටේන් කරන්න බෑ. ඡන්දෙ ඉල්ලලා බලන්නනේ ඔගේ දින සෙල්ලම බලන්න. මේක ඔය ආණ්ඩුවේ උඩ නම් ඕනතරම් හොරා කපු සල්ලි තියෙනවා. හරි. එහෙම නැතුව ආණ්ඩුවෙන් ඒගොල්ලන්ට ඡන්ද ගන්න සල්ලි දෙනවා. විපක්ෂයකට ඒ විදිහට හරි අමාරුයි සස්ටේන් කරගෙන ඉන්නවා. දැන් දිස්ත්‍රික්කයක් ගත්තොත් ගංගන්නේ ගම්පා දිස්ත්‍රික්කයක් ගත්තොත් ඡන්ද ලක්ෂ 1000ක් කරනවා. දිස්ත්‍රික්කයක් ගත්තොත් ඡන්ද ලක්ෂ 650,000. ඔය 650,000 මහාප ඡන්දෙත් තමන්ගේ ආසනයකට දුවලා බෑ. ඒතර මේ කාලේ මිනිසුන්ට කන්න නැහැ. ප්‍රශ්න තියෙනවා. ලීසි ප්‍රශ්න තියෙනවා. ණය වෙලා තියෙනවා. ළමයිගේ ප්‍රශ්න තියෙනවා. දේශපාලඥයන් ඡන්ද ගන්න නම් එහෙම වියදම් කරන්නේ. කොච්චර අසාධාරණ කොච්චර අමාරුද බුදුමහා කියනවා මේ සමහර මාධ්‍යාලික එකක් එකක් කපලා දැම්මට ඇත්ත හංගන්න එපා. දේශපාලකට දේශපාලනේ ගන්න ප්‍රමාණය කොයිද රුපියල් සතතියි. දේශපාලකනේ ආදායමක් කියන කොයින් හරි හම්බ වෙනවා. දැන් අලුතෙන් ඉන්න පොල්ලෝ කෙල්ලෝ එම් දැන් ඔය කියන හැම දේශපාලකම හොරු කියන උන් එනම් කෝටි ගණන් හොරකම් කළා දාලා දෙන්නේ නැහැ. තමන්ගේ තියෙන මම රස්සාවෙන් කීයක් හරි එම් වේදක් වේදක් කරන්න වෙනවනේ. රැස්වීම වලට යන මිනිස්සුන් දැන් මිනිස්සු හම්බ වෙන්නත් බෑ. එක පාටල ලොකු සෙනඟක් ගේන්නත් බෑ. පනස් දෙනා පනස් දෙනා කී තැනකට යන්නේ. දෙපනස
සමහර බයිසිකලේ ගන්න කෙලිසෙන් වල බයිසිකල දෙනු බයිසිකලේ වැඩි නම් බයිසිකලේ කර ගන්න. ඉතින් ඒ වගේ සමහර තැන්වල ඔබේ ප්‍රශ්න තියෙන නිසා මම විශ්වාස කරනවා
අපේ ලංකා ජනතාවට වඩා බුද්ධිමත් ගාමක හොඳින් චන්දවර්සනාංග සම්බන්ධන බුද්ධිමත් මිනිසු තෝරලා ගන්න ඕනේ මොකද 225 එපා කියන සංකල්පයක් රටේ තියෙන 225 එපා නම් හොඳ මිනිසු තෝරලා එවන්න ඔබතුමාලා යුතුකම් බාරගන්න असमीपे समीजन बल ඔබතුමාට අපි කියන විශ්වාසයෙන් නිසා දෙන්නේ එහෙම එකක් කොතනකවත් කියලා නැහැ දැක්කද කොතනකවත් කියලා නැහැ එහෙම එකක් කියලා නැහැ මේක මේ අමාරුව හැදලා තියෙන්නේ මං කියුවේ අර ඇම්ම ඇවිල්ලා තියෙන්නේ සමහර මාධ්‍ය ආයතන වලට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න හොඳ කලාවෙත් සිරිකොතලේ ඉන්න පොල් බුරුවන්ටයි අනිත් ඔය ආණ්ඩුවෙ ඉන්න හොරකරුටයි ඉතින් මේක ඩීල් එකක් නැතිවට කොසාරස් කියලා ඉල්ලාස් කරලා වැඩක් නැහැ මට අම්ම මොකද කරිම කෑවා ඒක ඒක සාමාන්‍ය දැන් මැරුණක් හරි මොකද පර්සි සම්බේර මැතුමා මැරිලා අබවපත් වෙලා තේ ඡන්දෙදි උතුමාට තමයි වැඩිම ගන්නේ. හැබැයි මොකද අයිස්ටෝන් අයින් කරන්න බෑ. අයිස්ටෝන් දැම්මම පස්සේ අයිස්ටෝන් එක නම ආදේශනය කරන්න බෑ. මන් දන්නේ නැහැ මේ තොණ්ඩවන්ගේ නම කොහොම ආදේශ කරන්නේ මොකක්ද කියන නීති පිළිබඳව මට දැනුමක් නැහැ. නමුත් අත්ත වශයෙන්ම යම් කිසි කෙනෙක් ඉල්ලා අසුනා නම් ඒක මට මරණයකින් විතරයි මම හිතන්නේ කෙනෙක්ගේ නමකට ආදේශනයක් කරන්න පුළුවන්. ඉල්ලා අසුනායි කියලා නාම යෝජනා දීලා ගැසට් කරාට පස්සේ අයිති නැහැ. නමුත් ඒ පුද්ගලයාගේ පෞද්ගලික මේක සර්වයිව් වෙනවා නැත්නම් එයා ඉල්ලලා පරාජය වුණා නම් එයාගේ දේශපාලන විසින් එයා විනාශ වෙනවා ඒ නිසා එයා විශ්වාස කරනවාදී එයාගේ අලුත් මතයක් තියෙනවා වෙනත් වාර්තයක් එයාගේ ජීවිතයේ දේශපාලන තියෙනවා තමන්ගේ අසනීපයක් තියෙනවා මේකට ප්‍රතිකාර කරන එක නම් ඉස්සල්ලාම් කරන්න ඕනේ ඒ තීන්දුව ඒක ගන්න ඕනේ ඒක පෞද්ගලික හේතු හේතුව මතමයි ඉල්ලා සිනෝ කියන දිගු මිනිසුන්ට දෙයක් නැත්නම් කවුරු මා කියන්න දෙවි එහෙම නම් කියනවා සරි ප්‍රේමදාසින් සාමාන්‍ය ඉල්ලා සිනෝ महाजनता पक्ष මේකේ ඩීඑස්එන් නායක ඩැෆිසන් නායක මතම සෝන් පොතරාවල ජාජාගේ රණසිංහ ප්‍රකාශ දීවිදුතුම කියන නායක විහිුණේ මේ රටේ Tamanට වඩා හොඳ නායකෙක් ඉස්සරහට ඉනිසුන්ට බාර දීලා ගියා. ගාමිසා නායක මහත්තයාට කපලා ඒ පක්ෂේ ගාමිසා නායක මහත්තයා වාය දිනා. එක පුතෙක් මේ පැත්තේ ඉන්නුනාක් පැත්තේ. හැබැයි ඒ හරි පුතා හරි පැත්තේ ඉන්නවා. ඒක අපිට කියන්නේ මේ. හරි පුතාට දේනවා. හරි. ආ ඉතුරු පුතා වැරදි. අනිවාර්ය වැරදි නෙමෙයි ඔල මොට්ටලේ. මෙරුණා කියන්නේ. उत्साह පෞල්වාද එහෙම නැත්නම් අපි පරම්පරාව අපිට තමයි මේ ගේන්න ඕනේ කියන මෙන්ටැලිටි එකේ ඉන්න මිනිස්සු තමයි ඔය ගේම් ගහන්නේ. ඔය වික්‍රමසිංහ මහත්තයා එහෙම පරම්පරාවක් හදන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා ඒක නෙමෙයි අපේ රට ඕනේ. ඒ නිසා තමයි අපි අද එළියට බහලා ඉන්නේ. මේක බලවේගයක්. මේ බලවේගයෙන් අපි යුද්ධ දෙකක් කරනවා. එක යුද්ධයක් තමයි ඒකාධිපති පෞලක් කරනවා. අනිත් එක ඒකාධිපති ඒ වචනේ කියන්න බෑ. ඒ කරකවා මම නවත්තන්න මාධ්‍යසය කියන්න බෑ. ඒක පක්ෂ නායකයෙක් කියනවා ඒකාධිපති යන්නේම නැහැ දුම්මල ගැහුවා. හරි. ඉතින් ඒකට අපිට කරන්න වෙන විකල්පයක් නැති නිසා අපි බලවේගයෙන් කිව්වා මිනිස්සු අපෙන් ඉන්න නිසා. ගම් වලට ගියා මිනිස්සු කිව්වා මේක විසලා ගන්න. අනිත් මිනිස්සු මාත්‍ර වැඳලා කිව්වා සර් මේකේ පක්ෂයේ අනුශාසක කෙනෙක් වෙන්න. ඔබතුමා ඉන්න යන්න කියනවා නෙමෙයි. නමුත් නායකත්වය වෙනස් කරා. හැම පක්ෂ නායකයම
इससे हट रही है नहीं है तभी दिए सेना डर सेना में तुम्हारे लगी ना काल लगा तो काट रही दूर ना दी लग गया ये मैं यहाँ नहीं रहती है मैं तेरे लिए किया क्यों किया मम की हुआ इधर से की हुआ अभी मम्मा ओले वाली नो कोड़ा मैं मम्मा ओले वाली नो मम्मा ओले वाली नो कोड़ा नाय के रान बिकॉज़ ना देर मगे दूर नहीं आउट देनी ना दूर ही नो नाय के नाय बिकने में सी इससे पी कुछ नहीं वो मुझे करान नहीं मक्का बिकने में लेते तीन जब मिनी एक दिन चा मम्मी ही तेरा अभी मैं पाक से तो लालू व्यवस्था भाग देना ये आप ही ना तो आप एक्सर्सिस आप पक्ष आप पत्तर कर दिए व्यवस्था साजिब पे मिला समाहत रहा सदा काली की ना क्या बंदे रहे कम भी दे आती है पाक कर में कम भी दे आती है तब मैं तुम्हारे लिए किस दिन व्यवस्था आप खा जाएगे ना इलेक्ट्रिक का मेरा काम ही नहीं होते हैं पाक से ना है के लिए मुक इतना पुरी अच्छी पुरी अभियान तेरे तो ससिंदर पुरी किया मार्क दे अरे ये का राजपक्ष इन तोरा ऐबे इके इतनी इन्हें वहाँ लू ये विनसे दी नहीं इतनी इन्हें वहाँ लू राजपक्ष धरना गंजामी को मम मानती नो आये केलिम में आखुल के तले वा काले नहीं इधर से आप ही है मने अभी केलिम में कताकल लो हरीलेटा एंडे पास चंदे दिन दिन ने रशी मकरण लो तेंडे पास एक ऐ पास नहीं होगी अभी मिनिस्टर उनका काम है अभी नायक ऐ तेरे पास नहीं ना लेकिन उसके महत्त्व ऐसे सुन देशों पाले मटे दामन के ने लोगों तो वक्त रूम को सेल बैंडमार मार सामुदायिक काम दी ला इधर पासे कर वो क्या कि ओन कराने के लिए एक मार आदमियों माई जानते नहीं मिसो डिजिटल की ना वाचन दे रूम होता है कोहम दे मिसो डुदा वक्त ने पारा कर दागे थे ये वाके गोहम आप लोग कपाट मोनो टाइम में देखना फिर कैबिनेट टेरिटरी बेरी कैबिनेट आलो दूँ ना अरे इधी ये वाके ना भी कतार करने इतने ये पास से बच्चे दे वाके ना कतार करने इतने ये वाक खाली किरी मेरे कतार जहाँ महाजनता हो रटे इन हैकना मलाक से वरद गत करने सुमवत दिनवान ने कोम दिखे ना संकल्प रटा आलू तुला कल्ला देने सहित प्रेम दास मात्र खोरकान चोदना ने मैराकान चोदना ने वांचा चोदना ने वायसन में पप्पा की निक्की ले चोदना वाकने ये तुम्हारे दारुना ये तुम्हारे दारुना अगर मैं दिखे निक मंगल समय विराम तुम्हारे पेट भरमात तुम्हारे आराधना कल तुम आए नवता तक्षण जाती पक्ष रिंदी की आप अरु मंगल समय में हाथ दे यही दिखे ओन में ये आराधना कांड पर अगर आमिर से आए कम हाथ दे पुरना गोटा में राज्य पक्ष तक्षण जाती पक्ष रिंदी की आराधना करें बोले यार पास देने ऐ हिटकिया मिहिटकिया उनका मुद्दा है सुनील गावस्कर लोग इनको उनका मैं इंडिया को उनका पीड़ित के लिए नाम करें अबे यार भूतार इंडिया टीम में रख जाने वाले हूँ तातम तो इनके लिए भूतार है मिला उनको जिन्ने सही प्रयोग दास मात्रे के बिना तुम्हारा महापाल का बहल हम बंदरों के लिए पूरी मिनियात देख कर महापाल अमी स्तावर मिसाल के ना तुम्हारे देशपाल ने मामदान ना मंगल समझूँ रहे मैं तुम्हारे ना मतलब उन्दत्ती ने मिनी क्रोध मिनी सुना कि वो ये तुम्हारे किलिंग कता कर रावण को कता कर रहा हूँ से ये तुम्हारे नहीं मगी इल्ला एक में हाल लेने आना हूँ से डील दान उत्साह करना है दी डील हमारा जीत रही थी सवाल मांगी था ना वो यही चीज़